සුමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං වදං තින්තං මයිහං ඒ වදන්ති ගතේ අහං ඒවම් පාපිම ජානාහි නමේ මග්ගම්පි දක්ඛසීති දායකත්වයේ දරණ ගලප්පති මැතිතුමා මැතිණිය දරුවන් දෙදෙනා ලේලි සහෝදර සහෝදරියන් නෑ හිතවතුන් පිරිවරා පැමිණ සිටින පින්වත් බණහන් වෙලාවයි මාතෘකාවට ගත්තේ සංයුක්ත නිකායේ මාර සංයුතියට අයිති කස්සක සූත්‍රය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන නිවන පිළිබඳව ධර්ම දේශනාවක් පැවැත්තුවා. නිවන කියලා කියන්නේ සෑම බෞද්ධයෙකුගේම අවසාන පරමාර්ථය නෙවෙයි. මුඛ්‍ය පරමාර්ථය. දැන් සමහරුන්ගේ අවසානයට ගිහිල්ලා නැති දෙව් මිනිස් සැප දෙගතිහි සැප විඳ කෙලවර. එහෙම නෙවෙයි. නමුත් මුල මුඛ්‍ය පරමාර්ථය තමයි නිවන. මොකද්ද මේ නිවන කියලා කියන්නේ? පින්වත්නි, අපි ඔබ සියලු දෙනාම මාවත් ප්‍රතග්ජන ලෝකේ අපි සියලු දෙනාම බැඳලා තබලා තියෙන රහන් පටවල් 10ක් තියෙනවා. ඒවට කියනෝ දස සංයෝජන. සංයෝජන කියලා කිව්වේ බැඳී මිශ්‍ර කියන අර්ථයෙන්. ඒවා තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ 10ය. මේ 10 සහමුලින් නැති කළහම තමයි නිවන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. එතකොට ක්‍රම හතරකට ඔතන්ට ලං වෙන්න පුළුවන්. ක්‍රම හතරකට. සෝවාන් ඵලයට පත් වෙනකොට, සකදාගාමි ඵලයට පත් වෙනකොට, අනාගාමි ඵලයට පත් වෙනකොට අරහත් ඵලයට පත් වෙනවා. ඔය දස සංයෝජන ධර්මතා 10 ක්‍රම හතරකට ප්‍රහාණය කරපුවම තමයි ලං වෙන්න පුළුවන්. එතකොට එක කොටසක් පළවෙනි ක්‍රමේ තමයි සෝවාන් ඵලය. සෝවාන් ඵලය කියලා කිව්වේ සෝවාන් ඵලයට පත් වෙනකොට
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන සහ මුලින්ම නැති කරන. ඉතුරුවක් නොකොට මේ ධර්මතා තුන සහ මුලින් නැති කරන. නැති කරාට පස්සේ කියනවා සෝවාන් ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වෙනකොට වරප්‍රසාද කීපයක් ලැබෙනවා. එකක් තමයි නතේ බවං අට්ඨමං ආදියන්ති. එක වරප්‍රසාදයක්. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා. නතේ භවං කියලා කිවි උපදින්නේ නැහැ. අට්ඨමං කියලා කිවි ආත්ම අටක් උපදින්නේ නැහැ. හත්වෙනි ආත්මෙදි නිවන් අවබෝධ කරගන්න. ඒක වරප්‍රසාදය. සෝවාන් ඵලයට පත් වුණාම තවත් වරප්‍රසාදයක් තමයි කිසිම දවසක ඒ ආත්ම හතේදී දුගතිගාමි භවයක උපදින්නෙත් නැහැ. එතකොට ගති නියතයි. දුගතිගාමි භවයක උපදින්නෙත් නැහැ, ගති නියතයි. ඊළඟ වරප්‍රසාදේ තමයි සෝවාන් ඵලයට පත්වෙච්ච ආර්ය පුජ්‍යලයෙක් කවරදාක්වත් මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින්නේ නැහැ. ඔන්න වරප්‍රසාද තුන. එහෙනම් සක්විති රජකමට වැඩිය සෝවාන් ඵලයට පත්වීම හරි වටිනවා. සක්විති රජකමටත් වැඩි. ඒකයි බුදුහාමුදුරුවෝ වර්ණනා කළේ. ඊළඟට සකදාගාමි ඵලයට පත් වෙනකොට කාමරාග පටිග කියන මේ ධර්මතා දෙක මාගෙට අඩු කරනවා. කාමරාග පටිග කියන මේ ධර්මතා දෙක මාගෙට අඩු කරනවා. අනාගාමි ඵලයට පත් වෙනකොට ඔය ධර්මතා දෙක සහ මුලින්ම නැති කරන. අනාගාමි කියලා කිව්වෙ න ආගාමි, නැවත මෙහි එන්නේ නැහැ. මෙහි කියලා කිව්වෙ කාම භූමිවල උපදින්නේ නැහැ. එතකොට බ්‍රහ්ම ලෝකවල තමයි උපදින්නේ. බ්‍රහ්ම ලෝකවල තමයි උපදින්නේ. එතකොට පහක් ඉවරයි. ඔය පහට කියන ඕරම් භාගී. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග මේ පහට කියන ඕරම් භාගී. ඕරම් භාගී කියලා කියන යට කොටස. තව පහක් තියෙනවා. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා. මේ පහ සහ මුලින් නැති කරනවා රහත් ඵලයට පත් වෙනවා. ඒ රහත් ඵලයට පත් වුණාම තමයි නිවන් අවබෝධ කරගත්. නිවන් අවබෝධ කරගත්තා කියලා කියන්නේ ඒකයි. එතකොට නිවන තියෙන්නේ අපි ළඟද වෙනත් කාගේවත් ළඟද? ඈ? අපි ළඟ. මේක ඈත් කරගන්නෙත් අපි, ලං කරගන්නෙත් අපි. මොකක් නිසාද? අපි කරන ක්‍රියාවන් නිසා. ක්‍රියාවන් නිසා. එනිසා පින්වතුනි මෙන්න මේ නිවන පිළිබඳව භික්ෂූන් වහන්සේලා පිරිසකට බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරමින් ඉන්න වෙලාවේ මාරයා. මාරයා කියලා කිව්වෙ මෙතන වසවර්ති මාරයා. දිව්‍ය පුත්‍රයා. ওই මාරයෝ පස් දිනක් ඉන්නවා. මාරයෝ පස් දිනක් ඉන්නවා. එතකොට මේ මාරයෝ පස් දිනා තමයි එක්කෙනෙක් ක්ලේශ මාර. ක්ලේශ මාර කියලක කෙලෙස් 1500ක් තියෙනවා. ඒ ක්ලේශ මාර. ඊළඟට ඛණ්ඩ මාර. ඛණ්ඩ මාරයි කියලක පංචස්කන්ධය. මොකද්ද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පහට කියනවා ඛණ්ඩ මාර කියලා. ඊළඟට අභිසංස්කාර මාර. අභිසංස්කාර කියලා කිවි කර්මය. ඒක පුඤ්ඤාභිසංස්කාර අපුඤ්ඤාභිසංස්කාර කියලා කොටස් දෙකකට බෙදෙනවා. පුඤ්ඤාභිසංස්කාර කියලා කිවි පින්. අපුඤ්ඤාභිසංස්කාර කිවි පව්. ඒකද අභිසංස්කාර මාර කියලා කිවි කර්මය. අපි කරන කර්ම.
කුසලා අකුසල කර්ම. ඊළඟට දේව පුත්තමාර. දේව පුත්තමාර කියලා කිව්වේ ඔය වසවර්ති දිව්‍ය පුත්‍රයා. මෙයා දිව්‍ය ලෝක 6ටම අධිපතිත්වයේ දා. මෙයා ජීවත් වෙන්නේ කොහෙද වැඩිපුර? එතකොට දිව්‍ය ලෝක 6නේ චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්ති. පරනිම්මිත වසවර්ති කියන්නේ දිව්‍ය ලෝකේ තමයි වැඩි. හැබැයි මේ 6ටම අධිපති. 6ටම ආධිපතිත්වයේ දර. ඒ තරම් බල සම්පන්න. වසවර්ති දිව්‍ය පුත්‍ර මාරය. එයා ගැන තමයි දැන් මේ කියන්නේ. එයා ගැන තමයි මේ කියන්නේ. ඊළඟ එක්කෙනා තමයි මච්චුමාර. මච්චුමාර කියන්නේ මරණය. මරණයටපත් වීම. ඒකත් මාරේ. මාරේක් තමයි. දැන් මේ මාර කියන වචනේ අපිට හරි සමීපයි. ওই මාර කියන වචනේ. දැන් සමහර වෙලාවට සමහරු කියනවා ඒ හාමුදුරු මාර දේශනාවක් කළා කියලා. එතනින් මාර කියන්නේ මොකද්ද? ආ? ගැඹුරු නැත්තම් හොඳ. එතකොට තව තැනකදී කියනවා ඒ මිනිසයා කතාවක් කළා මාර කතාවක්. එතනින් එතකොට අදහස් කරන්නේ ඒකත් හොඳ කතාවක් නේ. එතන සමහර වෙලාවට සමහරු කියනෝ මගේ මාරය අවුස්සන්න නැතුව යනවා මෙතනින් කියලා. එතකොට මොකද්ද එතන තියෙන්නේ? එතන මොකද්ද එතකොට ඉන්නේ? ඒ කවුද? එතකොට ටිකක් සැරපරුසයිනේ මාරය. ඈ? ඉතින් ওই මාර කියන වචනේ විවිධ අර්ථ කතන තියෙනවා. ඈ? සමහරු බඩු මුට්ටුවක් ගන්න ගියාම ඒක මාර බඩුවක් නේ කියලා එහෙම කියනවා. ඈ? මාර ඝන. ඈ? එහෙමත් කියනවා මාර ඝන. ওই මාර කියන වචනේ අපි හැමෝටම හරි සමීප වචනේ. මාර කියන වචනේ. ඔතනදී මේ වසවර්ති මාරයා ගැන තමයි මේ කියන්නේ. දැන් මේ හාමුදුරුවන් වහන්සේලාට නිවන පිළිබඳ ධර්මයේ දේශනා කරමින් ඉන්න වෙලාවේ මේ වසවර්ති මාරය මේක දැක්කා. වසවර්ති මාරය බුදුහාමුදුරුවෝ පස්සේ ගිහින් තියෙනව අවුරුදු 24ක්. මොකටද මේ ගිහින් තියෙන්නේ? බුදුහාමුදුරන්ගේ වැරදි හොයන්න. බුදුහාමුදුරන්ගේ වැරදි අල්ලන්න තමයි අවුරුදු 24ක් ගිහින්. අවුරුදු 24. ඈ. එතකොට බුදු වෙච්ච දවසේම ආවෙත් මෙයා තමයි. බුදුහාඳුරු බුදු වෙච්ච දවසේම ආවෙත් මේ වසවර්ති මාරය. අර ජයමංගල ගාථාවල තියෙන්නේ බාහුන් සහස්ස මභිනිම් මිත සායුධන්තං ගිරිමේකලං උදිත ඝෝර සසේන මාරං දානාදි ධම්ම විදිනා ජිතවා මුනිந்தோ තන් තේජසා භවතුතේ ජය මංගලානි. කොහොමද ඇවිල්ලා තියෙන්නේ? බාහුන් සහස්ස මබිනිම් මිත සායුදන්ත. මේ මාරයට තියෙනවා 8000ක්. වසවර්ති දිව්‍ය පුත්‍ර මාරයට 8000ක් තියෙනවා. ඒ 8000ෙම තියෙනවා ආයුධ. මිත සායුදන්ත නිකම්ම නෙවියා. 8000ක් නවාගෙන 8000ේ ආයුධත් අරගෙන ආවා. ආවේ කා එක්කද? දස බිම්බරක් මාර සේනාව සමග. මොන මාර සේනාව? දස බිම්බරක් මාර සේනාව සමග තමයි ආවේ. ආවේ කා එක්කද ආවේ? කාගේ පිටේ නැගලා ආවේ? වසවර්ති මාරයාගේ වාහනේ තමයි ගිරිමේකල කියන ඇත. ගිරි මේකල කියන ඇත. මේ ගිරිමේකල කියන ඇත අපිට තමයි ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට මොකද්ද කිව්වේ? මේ පදවිය අයිති මට. මේ පදවිය අයිති
මට ඔව් ඔව් අපේ නායකයාට අයිති කියලා අර මාර සේනාව කෑ ගහන්න පටන් ගත්තා මාරයා එනකොට එතන හිටපු සියලුම දෙවිවරු පැනලා ගියා සියලුම දෙවිවරු පැනලා ගියා ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ මේ දානාදී ධම්ම විදිනා ජිතවා මුනිందో බුදුහාමුදුරුව මේ උත්තරීතර පදවිය මම ඡන්දකින් ගත්ත එකක් නෙවෙයි මට පරම්පරාවෙන් හම්බ වෙච්ච එකකුත් නෙවෙයි යාළු මිත්‍රෝ නෑදෑයෝ එකතු වෙලා මාව පත් කරපු පදවියකුත් නෙවෙයි මේ උත්තරීතර පදවිය ලබන්න මම උත්තරීතර මානව ධර්ම 10ක් පූර්ණේ කළා කොච්චර කාලයක්ද 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානී හිතින් බුදු බව පැතුවා සත් අසංඛ්‍ය කල්ප ලක්ෂ නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වචනෙන් බුදු බව පැතුවා සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඊළඟට වචනෙන් හිතින් බුදු බව පැතුවා ඊළඟට මනෝ ප්‍රනිධාන ඊළඟට කාය ප්‍රනිධානේ ක්‍රියාවෙන් බුදු බව පැතුවා ඊළඟට වාප් ප්‍රනිධාන වචනෙන් බුදු බව සාරාසංඛ කල්ප ලක්ෂ මේ 16 අසංඛ කල්ප ලක්ෂයක් මං පිරුවා බුද්ධ කාරක ධර්ම 10ක් මොනවද මේ 10 ඒවට තමයි දස පාරමිතා කියලා ඒ දස පාරමිතා දානං සීලං ච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සත්‍ය මදිත්තානම් මෙත්තු පෙක්ඛාතිමා දස දානේ සීලේ නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මේ 10 එක පාරමිතාවක් තුන් ආකාරයි පාරමී උපපාරමී පරමත්ත පාරමී එතකොට 3 වරක් 10 30 ඒකට තමයි සම ත්‍රිංසත් කියලා කියන්නේ එක් පාරමිතාවක් තුන් ආකාරයේ බැගින් පාරමිතා 10 30 ආකාරයකට පූර්ණේ කරලයි මේ උත්තරීතර පදවිය මම ලබාගත්තේ මේ පදවිය පූර්ණය කරන කාලේ මගේ දාන පාරමිතාව මහා ආශ්චර්යයි. අඹුදරුවන් දන් දුන්නා, මහරජ්‍ය දන් දුන්නා, දරුවෝ දන් දුන්නා, ඊළඟට ඇස් ඉස් මස්ලි මුළු ශරීරේම දන්. ඇස් ගලවල දන් දුන්නා, ගත්ත කිසි කෙනෙක් මෙතන නැහැ. හිස ගලවල දන් දුන්නා, ගත්ත කිසි කෙනෙක් මෙතන නැහැ. ශරීරයේ දන් දුන්නා ඒ ගත්ත කිසිම කෙනෙක් මෙතන නැහැ. හැබැයි ඔය සෑම දෙයක්ම දන් දෙන වෙලාවේ මගේ ශරීරයෙන් වැටිච්ච රුධිරේ ලේ ධාතුව මෙන්න මේ මහපොළවට වැටුණා. ඒක සත්‍යයි. ඒක සත්‍යයි. එය සත්‍ය නම් මේ උත්තරීතර পদවියෙහිම කාටද කියලා සාක්ෂි දරන්නේ මෙන්න මේ මහපොළව කියලා මහපොළව අත ගෑව. අත ගන්නකොට මොකද වුනේ? මහපොළව කම්පා වෙන්න පටන් ගත්ත. හෙල්ලෙන්න. කම්පා වෙන්න පටන් ගත්ත. කම්පා වෙන්න පටන් ගත්තාම වසවර්ති මාරයට මොකද වුනේ? අර ඇතු පිටින් ගිරිමේකල කියන ඇතු පිටින් බිමට වැටුණා. නායකයා බිමට වැටෙනකොට ගෝලබාලුව මොකද කළේ? දුවන්න පටන් ගත්තා. ගෝලබාලුව ටික අර නායකයාට කිව්වනේ මේ අපේ නායකයාට අයිති කියලා. ඒගොල්ලෝ දුවන්න පටන් ගත්තා. දුවනකොට ඔන්න පොළොව මහි කාන්තාව පුන් කලසක් හිස මත තබාගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේට සාක්ෂියක් දුන්නා. මොකද්ද සාක්ෂිය? මේ උත්තරීතර পদවිය හිමි සිද්ධාර්ථ මහසතාණන් වහන්සේ. එදා තමයි පටන් ගත්තේ. එදා තමයි මාරයා වැඩසටහන පටන් ගත්තේ. එදා ඉඳලා අවුරුදු 24ක් මෙයා ආවා. මෙදත් ආවා. එතකොට මේ කිට්ටුවේදී දැන් බුද්ධත්වයට පත් වෙලා එතකොට සති 7ක් 8ක් වගේ කාලය තුලදී එතත් ආවා. මේ විලාවේ මේ භික්ෂූන් වහන්සේලාට ධර්මයේ නිවන පිළිබඳ අවබෝධයක් දේශනා කරමින් ඉන්න විලාවේ වසවර්ති මාරය ආවේ කොහොමද? කස්සක. කස්සක කියන්නේ ගොවියෙක්ගේ රූපයක් මවාගෙන. විවිධ රූප මාව ගන්න පුළුවන්. ගොවියෙක්ගේ රූපයක් මවාගෙන ආවේ කොණ්ඩේ අවුල් කරගෙන. දැන් ඔය සමහරු මාරාවේශ වෙනවා කියලා කියනවා නේද? මාරාවේශ වුණාම ඔක්කොම අවුල්නේ. ඔක්කොම අවුල්. ඒ විදිහට තමයි කොණ්ඩෙත් අවුල්, සේරම අවුල් මේවා කරගෙන ලොකු නගලකුත් කරේ තියාගෙන ඇහිලා බුදුරජාණන් වහන්සේට කියනවා මගේ මේ ගොන්නු ටිකක් එහෙම දැක්කේ නැද්ද කියලා. මගේ මේ
ගොන්නු ටික එහෙම දැක්කේ නැද්ද කියන. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියේ. වසවර්ති මාරයා වගේ. වසවර්ති මාරයා තමා කියලා බුදුහාඳුරු දැක්ක. දැක්කහම උඹට ගොන්නුන්ගෙන් ඇති වැඩක් මොකද්ද බං කියලා හැම. උඹට ගොන්නුන්ගෙන් ඇති වැඩක් මොකද්ද කියලා. ඔන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට මේ වසවර්ති මාරයා කියනවා මගෙන් එහෙම බේරෙන්න පුළුවන් කිසි කෙනෙක් මේ ලෝකෙ නැහැ. මං ඇසපිනවනවා. මං ඇසපිනවනවා මිනිස්සුන්ගේ. රූප දැක්කල. කන පිනවනවා. නහය පිනවනවා. දිව පිනවනවා. කය පිනවනවා. හිත පිනවනවා. මේ ඉන්ද්‍රියන් මම පිනවනවා. සමහර අය මේවා පිනවන්න ගත්තහම සමහර වෙලාවට කිසිම ගුණධර්මයක් මතක් වෙන්නේ නැහැ. ඇස පිනවනකොට, කන පිනවනකොට, කය පිනවනකොට, නහය පිනවනකොට, දිව පිනවනකොට, හිත පිනවනකොට කිසිම මනුස්සකමක් සමහරුන්ට දැනෙන්නේ නැහැ. ඒ ඔක්කොම මගේ යටත් සේවකුවේ හැටියට සමහර අය කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්නේ මගේ අනසක නිසා. මම ඒගොල්ලෝ යටත් කරගෙන ඉන්නේ මගේ බලයේ ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට කිසිම ධර්මතාවයක් පිළිබඳ අවබෝධයක් එන්නේ නැහැ. ඒ පිළිබඳ මතකයක් එන්නේ නැහැ. ඒ නිසා මම ඒගොල්ලෝ යටවත් කරගෙන ඉන්නේ. ඒගොල්ලෝ මට යටත් වෙලයි ඉන්නේ කියලා බුදුහාමුදුරුවන්ට කිව්වා. එතනදී බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි. ඔබේ ඇස ඔබට රූපයත් ඔබට නම් ඔය රූපය ඔබට හිතන හැටියට තියාගෙන ඉන්න පුළුවන්ද වෙනස් වෙන්නේ නැද්ද ඔය රූපේ නැති කරපුවම ඔබේ ගමනක් තියනවද ඔබේ පැවැත්මක් තියනවද ඇස පිළිබඳව කන පිළිබඳව නහය පිළිබඳව දිව පිළිබඳව කය පිළිබඳව හිත පිළිබඳවත් මේ විදිහටම බුදුහාමුදුරුව දේශනා කරන්න පටන් ගන්නවා. මගේ නම් මම නම් මට ඕන හැටියට මේක තියෙන්න ඕනේ. තියෙනවද? ආ? තියෙන්නේ නැහැ නේද? කළු පාට කොණ්ඩේ සුදු වෙනවා කියන්නේ ඒක මට ඕන හැටියට තිබිලා තියෙනවද? දැන් ගලප්පති මහත්තයාගේ කොණ්ඩේ සුදු වෙලා තියෙනවා. ඊට පිටිපස්සෙන් ඉන්න මහත්තයාගේ කොණ්ඩේ සුදු වෙලා තියෙනවා. තවත් ඔය කීප දෙනෙක්ගේ කොණ්ඩේ සුදු වෙලා තියෙනවා. දැන් එතකොට මට ඕන හැටියට කොණ්ඩේ තිබිලා තියෙනවද? ඈ? එතකොට සමහරුන්ගේ දත් නැහැ. දැන් මට ඕන හැටියට දත් ටික තිබිලා තියෙනවද? සමහරුගේ කන් ඇහෙන්නේ නැහැ. මට ඕන හැටියට කන තිබිලා තියෙනවද? සමහරුන්ගේ ඇස් පේන්නේ නැහැ. දැන් මොකද සමහරු උප්පත්තියෙම කණ්ණාඩි කුට්ටම් දාගෙන දාවේ? ඈ? නැහැනේ. එතකොට මට ඕන හැටියට මේ ඇහ තිබිලා නැහැ. මට ඕන හැටියට මේ අතපය හතර එහෙම තිබිලා නැහැ තියෙන්නේ නැහැ වින්. ඇඟේ ශක්තිය බලය කියන එක මේව නැති වෙලා යනවා. ජරා ජීර්ණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිච්ඡතතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානි පරිපක්කෝ අයං උච්චති ජරා. මේක වෙනස් වෙනවා. වෙනස් වෙන නිසානේ විපරිණාම දුක්ඛතා කිවි. වෙනස් නෙවෙනවා නම් දුකක් ඉන්නේ නැහැනේ. ඈ මගේ ඇහැ මට ඕන හැටියට පාවිච්චි කරන්න බැරි නම් මට ඕන හැටියට අවනත නැත්තම් මගේ කන මට ඕන හැටියට අවනත නැත්තම් මගේ දිව මට ඕන හැටියට අවනත නැත්තම් මගේ කය මට ඕන හැටියට අවනත නැත්තම් මගේ හිත මට ඕන හැටියට අවනත නැත්තම් මගේද මගේ නෑනේ. ඒ වුණාට හයිය හත්තිය තියෙන කාලෙදි සමහර අය හිතන ඕන මොනවද මට කරන්න බැරි කියලා. අයිය හත්තිය තියෙන කාලෙදී සමහරු හිතනෝ මොනවද මට කරන්න බැරි කියලා. බැරි වෙනකොට හිතනෝ මොනවද මට කරන්න පුළුවන් කියලා. ආ ඉස්සර කාලේ රබම් පදේ හැදිලා තියෙන්නේ බුදුබණ පදේට අනුවයි නාකි තරිකිට තෙයි කාටත් මේ ටික වෙයි. ඈ මොකද වෙලා තියෙන්නේ? ඈ බුදුහාමුදුරු අපට නිතර පැහැදිලි කරනෝ පින්වතුනි තරුණේ තරුණියක් වයසක කෙනෙක් දැක්කොත් හිතන්න කිව්වා
මං වගේම තරුණ ජීවිතයක් ගත කරපු කෙනෙක් මේ මෙයාට මේ මට්ටම මෙයා මේ මට්ටමට පත් වුණා නම් තරුණයා තරුණිය හිතනවා මමත් කවදා හරි දවසක ජීවත් වුණොත් මටත් මෙතනට එන්න වෙනවා අන්න එහෙම හිතන්න කියලා ඒක දැහැමි සංකල්පන එහෙම හිතන්න දෙන්නේ නැහැ කවුද මාරයා එහෙම හිතන්න දෙන්නේ නැහැ ඇහැ ඇහැ නිතරම වැරදි පැත්තට හරවන්නේ හිතන්න දෙන්නේ නැහැ එහෙම හිතුව ධර්මය අවබෝධ කරගන්න මාරයාට අවශ්‍ය කරන්නේ මේ සසර අපිව දිගට දිගට අරගෙන යන්නනේ එයාට අවශ්‍ය කරන්නේ අපට අපිව දිගටම අරගෙන යන කිසිම දෙයක ඇතිවීමක් නැහැ රුපියල් 1000ක් හම්බ කරන මිනිසයා පොතේ දාලා ඉවර වෙලා ආ දැන් 1000 ඇති කියලා හිතනවද නැහැ තව 1000ක් එකතු කරන්න පටන් ඇති කියලා හිතනවද ඕක ලක්ෂය දක්වා එකතු කරම හා දැන් ලක්ෂයක් තියෙනවා මට ඇති කියලා හිතනවද නැහැ ඕක දෙක කර ගන්න හදන ඇති කියලා හිතනවද නැහැ ඕක තුන කර ගන්න හදන ඇති කියලා හිතනවද ඔක හතර පහ කර ගන්න කෝටි දක්වා නග්ග ගන්නවා ඇති කියලා හිතනවද නැහනේ කවුද අපිට මේ සිතුවිලි දෙන්නේ මේ මට්ටමට අපිව ගේන්නේ කවුද මාරයා මාරයයි මේ ඔක්කොම කරන්නේ ඒක මෙයාට පුදු බලයක් තියෙනවා මෙයාව අඳුනගත්තාම අපේ ගමන යන්න හරි ලීසි අපිට මෙයා ඒ මට්ටමට එන්න ඉඩ දෙන්නේ නැහැ. අපි වහලා තියෙන්නේ. අපේ ඇස් දෙක වහලා තියෙන්නේ. කන් දෙක වහලා තියෙන්නේ. හොඳ දේවල් අහන්න ඉඩ දෙන්නේ නැහැ තාරුණ්‍ය කාලෙදී. තාරුණ්‍ය කාලෙදී හොඳ දේවල් අහන්න දෙන්නේ නැහැ. තාරුණ්‍ය කාලෙදී හොඳ දේවල් බලන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතයට වැදගත් වන මෙලව ජීවිතයේ සකස් කරගන්න පරලව ජීවිතයේ සකස් කරගන්න ලෞකික ලෝකෝත්තර ජීවිතයේ සකස් කරගන්න දේවල් වලට ඇහැ හරවන්න දෙන්නේ නැහැ කන හරවන්න දෙන්නේ නැහැ නහය හරවන්න දෙන්නේ නැහැ දිව හරවන්න දෙන්නේ නැහැ කය හරවන්න දෙන්නේ නැහැ හිත හරවන්න දෙන්නේ නැහැ ඒව එහෙම නෙවෙයි මේම සදාකාලිකයි කියන ආකල්පය මත අපිව තියන්න තත් කරනවා කවුද සවර්තිමාරයා එයාගේ හැටි හිම එහෙම අපිව ඒ පැත්තට යොමු කරොත් මේ ලෝකේ පැවැත්මක් නැහැ පැවැත්මක් නැහැ ඒ කියන්නේ කිව්වේ සමහර ඇත්ත පුත්තා මත්ති මට මේ මේ විදිහේ දරුවෝ ඉන්නවා උපාදි ධාරී දරුවෝ ඉන්නවා ඊළඟට සල්ලි තියෙන දරුවෝ ඉන්නවා ආ ඊළඟට රජකම් කරන දරුවෝ ඉන්නවා මැත යමෙතිකම් කරන දරුවෝ ඉන්නවා එක එක ආයතනවල ප්‍රධානීන් ඉන්නවා එක එක පාර්ශවවර මහානායක හාමුදුරුවෝ ඉන්නවා නායක පදවිදරණ හාමුදුරුවෝ ඉන්නවා එක එක විහාරාධිපති හාමුදුරුවෝ ඉන්නවා කියලා සමහර අය පුත්තා මත්ති මට මේ දරුවෝ ඉන්නවා ධනම් මත්ති මට මෙච්චර සල්ලි තියෙනවා සමහරු හිතනවා මට සල්ලි තියෙනවා මට නිලයේ තියෙනවා මට බලයේ තියෙනවා මට මේ මේ විදිහේ දරුවෝ ඉන්නවා මේ මේ සැප පහසුකම් මට තියෙනවා අත්තාහි අත්තනෝ නැති මට මමවත් නැතිකොට කුතෝ පුත්තා කුතෝ ධනං මට මමවත් නැතිකොට කොහෙන්ද දරුවෝ කොහෙන්ද ධනේ බලන්න බුරුද කියන්නේ දැන් අපි කියමුකෝ අපි ඔක්කොම ලෙඩ වෙලා ස්පිරිතාලේ ඉන්න. එහෙම හිතන්නකෝ ස්පිරිතාලේ ඉන්න. ධනය තියෙන. බලයක් තියෙන. හැම ශක්තියක්ම තියෙන. එතකොට මේ දරුවෝ ටිකයි ධනයයි බලයයි ඔක්කොම ඇවිල්ලා මා ළඟට කියනවා ඔය ලෙඩින් භාගයක් අපිට දෙන්න කියලා. අපින් ඉල්ලන. පුළුවන් ද දෙන්න? බෙදලා දෙන්න පුළුවන්? ආ බෑනේ. දැන් මම වයසට යනවා. ඈ එහෙම හිතන්නකෝ මම දැන් වයසට යනවා. වයසට ගියාට පස්සේ මම ගිහින් කියනවා හයියහත්තේ තියෙන කෙනෙකුට ඔය තරුණ කාලේ මට දෙන්න බැරිද කියලා. පුළුවන් ද දෙන්න? ආ බෑනේ. ඕන දෙයක් දෙන්න පුළුවන් ඒක දෙන්න බෑනේ. ඕන දෙයක් බෙදා ගන්න පුළුවන් ලෙඩ බෙදා ගන්න පුළුවන් බෑනේ
මේ සිතුවිලි අපට එන්න දෙන්නේ නැහැ වසවර්ති මාය මේ වහන්. ඒකයි කියන්නේ. එනිසා පින්වත්නි පුත්තා මත්ති මට දරුවෝ ඉන්නවා ධනම් මත්ති මට ධනෙ තියෙනවා අත්තාහි අත්නෝ නැති මට මමවත් නැතිකොට කුතෝ පුත්තා කුතෝ ධන කොහෙන්ද ධනෙ කොහෙන්ද දරුවෝ කියලානේ අහන්නේ. ඉතින් මෙන්න මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මාරියාගෙන් අහනවා හොඳයි මේ ඇහි ගමන ඒ කියන්නේ මේ යථා තත්ත්වයේ තේරුම් අරගෙන කටයුතු කරනකොට ඔය ඇහි ගමන නතර කරනවා නම් කනේ ගමන නතර කරනවා නම් දිවේ ගමන නතර කරනවා නම් හිතේ ගමන නැත කයේ ගමන මේ සියල්ල අවබෝධයක් ඇති කරගෙන යම් කෙනෙක් ධර්මාබෝධය ඇති කරගෙන මේ සසර ගමන නතර කරගත්තොත් ඔබට ජීවත් වෙන්න පුළුවන්ද මාරේ? මාරිය උළුවන්ල දුවන්න පටන් ගත්ත හැංගෙන්න පටන් ගත්ත අතුරුදහන් වුණා. ඇයි මාරයට සත්‍ය අවබෝධ වුණා? සත්‍ය අවබෝධ වෙනකොට එයා දුවලා පැනලා යනවා මොන දෙන්නේ නැහැ. එයාගේ හැටි එහෙම තමයි. එයාගේ හැටි එහෙම තමයි. එනිසා පින්වතුනි මෙන්න මේ සූත්‍රයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට වැදගත් පණිවිඩයක් දෙනවා. මම අපි ජීවත් වෙන්නේ බොහොම ටික කාලයක්. අපි මේ සමාජේ ජීවත් වෙන්නේ බොහොම ටික කාලයක්. ඒ ටික කාලය තුලදී අපට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි ගුණධර්ම දියුණු කරගන්න. මොකද මිනිස්සු ආදරය කරන්නේම ගුණයටනේ. ගුණයට. එනිසා අපට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි ගුණධර්ම එකතු කරගන්න. ඇයි? කවදාහරි දවසක මගේ කියලා අතට අරගත්ත හැමදීම අත්හැරදා යන්න දිනයක් එනවා. බුදුහාමුදුරුවෝ ලස්සන උපමා කතාවක්. සිටුවරේ කෙටියා. මේ සිටුවරයට හිටියා භාර්යාවරු හතර දෙනෙක්. භාර්යාවරු හතර දෙනාටම හරි ආදරෙයි. පළවෙනි එක්කෙනාට පුදුම ආදරයක් තියෙනවා. තමන් ගැන බලන්නේ තමන් ගැන හිතන්නේ තමන් ගැන කල්පනා කරන්නේ පුදුම ආදරේ. දෙවෙනි එක්කෙනාට පළවෙනි එක්කෙනාට වැඩිය ටිකක් අඩුයි. තුන්වෙනි එක්කෙනාට දෙවෙනි එක්කෙනාට වැඩිය අඩුයි. හතරවෙනි එක්කෙනාට හොඳටම වැඩිය අඩුයි. ඉඳලා හිටලා සලකනවා ගෞරවයෙන් ඒ කෙනින් ඕඩ වැඩ කටයුතු කරනවා. භාර්යාවරු හතර දිනකට සලකමින් ඉන්න මේ සිටුතුමාට අවශ්‍ය කරලා තිබුණා මට වඩාත් ආදරේ කවුද කියලා බලන්න. මේ සිටුතුමාට අවශ්‍ය කළා. සිටුතුමා මොකද කළේ? මරණාසන්න මොහොතට පත්වෙච්ච ලෙඩෙකුසේ රඟපාන්න පටන් ගත්තා. ඇඳට ගියා. ගිහිල්ලා දැන් මෙන්න මැරුණා, දැන් මැරුණා, ඔන්න මැරුණා වගේ ඒ මට්ටමේ අසාධ්‍ය මට්ටම ලෙඩෙකු විදියට රඟපෑමක් කළා. ওই වෙලාවේ පළවෙනි භාර්යාවට ආරංචි වුණා. පළවෙනි භාර්යාවට ආරජ්ජුම ඈ ළඟට ආවා. ළඟට ආවට පස්සේ සිටුතුමා අහනවා ඇයි දේවි? සිටුතුමනි ඔබතුමා මේ මරණාසන්න මොහොතට පත් වෙලානේ. ඇයි සිටුතුමනි මගෙන් මුකුත් අඩුපාඩුවක් වැරද්දක් වුණාද? නෑ දේවි. ඉපදුණු හැම කෙනෙකුටම මරණය පොදුයි. මං දැන් ඒ මට්ටමට පත් වෙලා ඉන්නේ. මම තව ස්වල්ප වේලාවකින් ඔබලා අත්හැරලා දාලා යනවා. මං ඔබෙන් යමක් ඉල්ලන්න ඔබ දෙනවද? පළවෙනි භාර්යාව කියනවා අනේ ඔබට නොදෙන දෙයක් මා ළඟ කොහෙන්ද? සිටුතුමනි මගේ පණ උනත් දෙන්නම් ඉල්ලන්නේ කියලා. ඒ වෙලාවේ සිටුතුමා කියනවා මං දැන් මරණාසන්න මොහොතටපත් වෙලා ඉන්නේ. තව ස්වල්ප වේලාවකින් මං මැරෙනවා. එනිසා තනියෙන් යන නිසා යම් මාත් එක මැරෙන්න. උත්තරයක් හම්බ වෙනවා අනේ මට නම් බෑ. දැන් ඉස්සෙල්ලා කිව්වේ පණ දෙන්නම් කියලා. දැන් කියනවා මට නම් බෑ කියලා. පළවෙනි එක්කෙනගේ හැටි වෙනකන් හරි ආදරෙන් සැලකුවේ. දෙවෙනි එක්කෙනා එයාටත් ආරංචි වෙලා එයත් එනවා. එයත් ඇවිල්ලා එයත් අර විදිහම කතා කරනවා. සිටුතුමා කියනවා මොනවා කරන්නද? ඉපදුනොත් මැරෙන්න එපා. මං ඉතින් මරණාසන්න මොහොතටපත් වෙනකම්ම ඔයාට සැලකුවා, ඔබට උදව් කළා, උපකාර කළා. ඈ සිටු දේවිය මං ඔබෙන් යමක් ඉල්ලන්න ඔබ දෙනවද? අනේ සිටුතුමනි ඔබතුමාට නොදෙන දෙයක් මා ළඟ කොහෙන්ද? මගේ පණ උනත් දෙන්න.
දෙවෙනි සිටු භාර්යාවත් කියේ. එවෙලේ සිටුමා කියනවා මං දැන් මරණාසන්න මොහොතටපත් වෙලා ඉන්නේ තනියෙන් මැරෙන්නේ යම් මාත් එක මැරෙන්න ඇගෙනුත් උත්තරයක් හම්බ වෙනවා අනේ මට නම් බෑ දෙවෙනි එක්කෙනා හේටිත් මැරගත් තුන්වෙනි එක්කෙනා ඈ නිකන් නෙවෙයි ආවේ අඬා අඬා විලාප දෙදී හොටු පෙරපර කඳුළු පෙරපර ඈ සමහර වෙලාවට ළඟට ඇවිල්ලා සිටුතුමා ළඟට ඇවිල්ලා බදාගෙන අඬනවා සිහි නැතුව වැටෙනවා ආයි වතුර ටිකක් කියනකොට ආයි නැගිටිනවා ඒ වගේ මහා ජරමර ගොඩක් එතනදී සිටුතුමා ළඟට ඇවිල්ලා අඬා අඬා කියනවා සිටුතුමා සිටුතුමනි ඇයි මේ මගෙන් අඩුපාඩුවක් වැරද්දක් එහෙම වුණාද නෑ සිටුදේ ඉපදුනොත් මැරෙන්න ඕන සිටුදේවිය මං ඔබට ආදරෙන් සැලකුවා මගෙන් ඉටු වේ යුතුයකම් කොටස මං ඔබ වෙනුවෙන් ඉටු කළා සිටුදේවි මම දන්නවා ස්වාමී එහෙනම් මං ඔබෙන් යමක් ඉල්ලන්න ඔබ දෙනවා අනේ සිටුතුමනි ඔබතුමාට නොදුන්න දෙයක් මා ළඟ නැහැ මගේ පණ වුණත් දෙන්නම් ඉල්ලන් සිටුතුමා කිනු මං දැන් මරණාසන්න මොහොතටපත් වෙලා තව සල්ප වේලාවකින් මං මැරෙනවා ඒ නිසා තනියෙන් යන මට තනි නොතනියට යන් මාත් එක්ක මැරෙන්න ඇගෙන උත්තරයක් හම්බ වෙනවා අනේ සිටුතුමනි සුචිතුමනි ඒක නම් මට කීයටවත් කරන්න බෑ ඔබතුමා මැරෙන්න ඉස්සෙල්ලා මට කියන්න වඩාත් ආදරේ මිහිදන් කරනවටද මං ඒක කරන්නම් ආදාහණය කරනවටද මං ඒක කරන්නම් දෙකෙන් එකක් කරන්නම් කනත්ෙන් එහාට නම් අඩියක් අත් දෙන්න බෑ කියලා තුන්වෙනි එක්කෙනාගේ හැටිත් මැනක හතරවෙනි එක්කෙනාට ආරංචි හතරවෙනි එක්කෙනාට ආරංචි වෙලා හතරවෙනි එක්කෙනා ළඟට ආවා ඇවිල්ලා හිටගත්තා සිටුතුමනි මගෙන් ඔබට යමක් අවශ්‍යද හතරවෙනි භාර්යාව අහන සිටුතුමානෝ මං ඔබෙන් යමක් ඉල්ලුවොත් දෙනවද අනේ සිටුතුමනි ඉතින් පුළුවන් දෙයක් ඉල්ලුවොත් නම් දෙන්නම් බැරි දේවල් නම් මට දෙන්න බෑ කිව්වා සිටුතුමා කියනෝ මං ඔබට ජීවත් වෙමින් දෙද්දි ආදරෙන් ගෞරවයෙන් මගෙන් ඉටු වේති යුතුයකම් කොටස මං ඔබ වෙනුවෙන් ඉටු කළා දන්නවා සාමි එහෙනම් මං ඔබෙන් යමක් ඉල්ලන්න දෙනවා පුළුවන් දෙයක් නම් ඉල්ලන්න දෙන්න බැරි දේවල් මගෙන් ඉල්ලන්න එපා සිටු දේවිය මම දැන් මරණාසන්න මොහොතටපත් වෙලා ඉන්නේ කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ ඒ නිසා යම් මාත් එක්ක මැරෙයි ඇගිනුත් උත්තරයක් හම් සිටුතුමනි මං එනවා මං එනවා එහෙම කියනකොට සිටුතුමාට පුදුම ෆිට් එකක් ආවා හිතට ලොකු සතුටක් ආවා ඇයි දෙයි හාමුදුරුවනේ හතර දිනකටම සැලකුවා හතර දිනාගෙන් ආදරෙන් හලකපු තුන් දෙනාම බෑ කිව්වා ඉඳලා හිටලා හලකපු එක්කෙනා තමයි මේ හා කියන්නේ කවුරුත් කලබල වෙන්න එපා මේක උපමා කතාවක් අපි බලමු සිටුතුමාට උපමා කළේ කාවද භාර්යාවරු හතර දිනාට උපමා කළේ කාවද කියලා බලමු මේ බුදුහාමුදුරු අවුරුදු 1556 කට පෙර දේශිත මේ සූත්‍රයක් සිටුතුමාට උපමා කළේ ප්‍රතග්ජන ලෝකේ අපිට උපමා අපේ ස්වභාවය මොකද කරන්නේ? එකතු කරනවා, රැස් කරනවා. නැද්ද? නැද්ද? එකතු කරනවා. මේ પરම්පරාවට එකතු කරලා අතර වෙනවද? නැහනේ. ඊළඟ પરම්පරාවට එකතු වෙනවා. ඒත් ඇද්ද? මදි. තවත් එකතු කරනවා. එකතු කරනවා, රැස් කරනවා, රැස් කරනවා. පළවෙනි භාර්යාව. තේරිච්ච දවසේ ඉඳලා අපි ආසාවෙන් එකතු කරන්න පටන් ගත්තේ මොනවද ගන්න? ආසාවෙන් පුදුම ආසාවකින් තමන් ගැන බලන්නේ අම්මා තාත්තා ගැන බලන්නේ නෑදෑ හිතුවත් කවුරුවක් ගැන බලන්නේ ආසාවෙන් එකතු කරන්න පටන් ගන්නව මොනවද සල්ලි නැද්ද පළවෙනි භාර්යාව ඉතින් එකතු කරනවා රස කරනවා පෙට්ටගම් වල දානවා බැංකු වල දානවා එක එක තක් අඩියන්ට අහුවෙනවා එක එක කොහොම හරි තින් දාලා අන්තිමට වින්තුනේ මරණානන්න මොහොතේදී කතා කරලා කියනෝ යන් කියලා එයිද ඔය සල්ලි මට බෑ කියලා කිව්වා මට බෑ කිව්වා දෙවෙනි භාර්යා දැන් සල්ලි තියෙනවා ඉඩමක් ගන්නවා ගෙයක් දොරක් හදා ගන්නවා සල්ලි වැඩි වැඩියෙන් තියෙනවා ඉඩ කඩන් ගෙවල් දොරවල් වතුපිටි හරක බාන යාන වාහන මිල මුදල් රන් රිදී මුතු වැනි දන දහන්නේ මරණාසන්න මොහොතදී ඔබට කතා කරනෝ යන් කියලා එයිද මොන තරම් ආසාවෙන්ද බුදුන් මේ එකතු කරගත්තේ ඔව එනවද නෑනේ ඒ තියෙන තැන්වල එහෙම්ම තියෙන තුන්වෙනි භාර්යා
තනි නොතනියට වෙන්න පුළුවන් දෙමව්පියෝ කියන නිසා වෙන්න පුළුවන් තමන්ගේ කැමැත්තෙන් වෙන්න පුළුවන් කහාදයක් බඳින්න කහාදයක් බැඳාම ඉතින් නෝනා මහත්තයා දූ දරුවෝ සහෝදර සහෝදරිය අම්මා තාත්තා නැන්දම්මා මාමා මහ ගොඩක් තනියෙන් ආවේ දැන් ගොඩක් ඉන්න දැන් ගොඩක් ඉන්න යුතුකම් ඉටු කරනකොටනේ බැඳීම ආදරේ ලිංගතුකම ඇති වෙන්නේ බිරිඳක් හැටියට ස්වාමියාට සලකනුට ස්වාමියෙක් හැටියට බිරිඳට සලකනුට දෙමව්පිය හැටියට දරුවෝ සමාජයට බරක් නොවෙනවද පුරවැසියෝ හැටියට දායාද කරනකොට එවැනි දායාද කරපු දරුවෝ දෙමව්පියන්ට ආදරෙන් ලිංගතුව ගෞරවයෙන් සලකනකොට බැඳීම ලිංගතුකම ඇති වෙනවා එන් සතුටින් සන්තෝෂයෙන් ඉන්න වෙලාවේ බිරිඳ ස්වාමියාට කියනෝ එයි ඇහුණද ඔයාට ඉස්සෙල්ලා මම් මැරුණොත් ඔයා මාව මිහිදන් කරා බිරිඳ ස්වාමියාට කියනෝ एक अहगन इपटु हिटपु स्वामी अकीन एव कियान्न सुधा हरि मैनिक हरि रत्तरंग हरि मोगक हरि सांतोसे इन्न विला कियनो मम मेरुनुत माव मिहिदं करन्न आदहने करन्न ओय कौरु कौरुत अंडा अंडा एन्ने कोतंट यनकंद कनत्त लंगट यनकं वितरई को बलन्न इटिहा यनाय यनवाय नैने तुंगवेनी भारिया හතරවෙනි භාර්යාව ඉඳලා හිටලා සලකනවා ඉඳලා හිටලා අපි මොකද කරවන්නේ බනනම් නිබෝරුය මුනිවර ඉන්නේ කයනම් නොතිරය අදහාගන්නේ පනනම් තන අග Pini bindu venni, pinanam nopama vamakaraganni. Magi jeevite kaatavat sarthaka karala denna bae. Eka sarthaka karagata yutte mavisinma. Mokada buduhamduru apata yaayutu noyaayutu maga pennuwa, kalayutu nokalayutu de pennuwa, galapena nogalapena deval pennuwa, kivayutu nokivayutu de pennuwa. එහෙම පෙන්නලා අපේ ජීවිතය සාර්ථක කරගන්න මගේ බුදුහාමුදුරු නිවැරදි උපදේශනයක් අපට දීලා තියෙනවා. ඒ නිසා චරිතබ්බම් බ්‍රහ්මචර්යම් මගේ චරිතේ මම ලස්සන කරගන්න ඕනේ. ඒ ಗುಣධර්මවල. කත්තබ්බම් කුසලම් බහුන් ජීවිතයක් ලස්සන කරගන්න ඕනේ පින්කම්වල. නත්ති ජාතස්ස අමරණං ඉපදුණු හැම කෙනෙකුටම මරණය පොදුයි. මරණයෙන් බේරෙන්න පුළුවන් జగතෙක් උගතෙක් බලවතෙක් මේ ලෝක බිහිවිලත් නෑ වෙන්නෙත් නෑ. නත්ති ජාතස් සමර නොමරෙන කෙනෙක් නෑ අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් කවදා හරි දවසක මගේ කියලා අතට අරගත්ත හැමදේම අත්හැරදා යන්න දිනිකුත් එනවා අප්‍රමාදීන සම්පාදී ප්‍රමාද වෙටි ප්‍රමාදී නිතරම පසුතැවිල්ලට හේතුවක් අප්‍රමාදී විතරයි සැනසෙල්ලට එකම හේතු ඒ නිසා අඩුපාඩු නැති මිනිස්සු මේ සමාජෙ කොහෙවත් නැහැ අපි කාතුලත් වැරදි අඩුපාඩු තියෙනවා මේක මගේ වැරද්දක් මේක මගේ අඩුපාඩුවක් කියලා තමන්ගේ හිතට දැනුනහම ඒක තේරුම් අරගෙන හොඳ පුජ්‍යලයක් හැටියට අප්‍රමාදීව කටයුතු කරන්නේ නම් අන්න එයා තමයි බුද්ධං සරණං ගච්ඡා අන්න එයාට තමයි ධම්මං සරණං ගච්ඡා අන්න එයාට තමයි සංඝං සරණං ගච්ඡා ඒ නිසා ජීවත් වෙන ටික කාලය තුලදී ගුණයට බරවි දහමට බරවි අඩුපාඩු හදාගෙන හොඳ මිනිස්සෙක් කැටියට සමාජ තලයේ ජීවත් වෙන්නට මගේ බුදුහාමුදුරුවන් මේ උතුම් නිර්මල ධර්ම ශක්තිය අපටත් රටටත් මුළු මහත් ලෝක ධාතුවටමත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ කරුම් ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා